හිතවත් සෞර්ධේනි අඳ උදුවක් මස පුර පසලොස්සක පෝය දවස. ජීවිතයට දර්ශනවාදය යටතේ ඉතාම වැදගත් මාතෘකාවක් නැවතත් කතා කරන්න අවශ්‍යයි කියලා හිතුණා. මේ බුදු දහම කියලා කියන්නේ ආගමක්ද? බුදු දහම දර්ශනයක්ද? එහෙම නැත්නම් ඒක පරම සත්‍යද? එහෙම නැත්නම් විද්‍යාවක්ද බුදු දහම කියලා කියන්නේ? එහෙමත්ම නැත්නම් කවුරු හරි කෙනෙක් කියපු මොකක් හරි විකාරයක්ද බුදු දහම කියලා කියන්නේ? බොහෝ දෙනෙක් විවිධ ස්වරූප වලින් අහපු ප්‍රශ්නයක්. සෞර්ධේනි අද උඳුවක් මස මේ පුරපසලොස්සක පෝය දවසේ මම හිතුවා ජීවිතයට දර්ශනවාදය යටතේ මේ ගැන පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි කියලා. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියාම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න කියලා. ඉතින් ඒකේ මේ වීඩියෝ මාලාවන් යම්කිසි ආකාරයකින් ඒ සඳහා උදව්වක් වේවි කියලා මම නිතරම හිතනවා. හිතවත් සෞර්ධේනි අපේ මාතෘකාව පුංචි ප්‍රශ්නයක් අහලා පටන් ගමු. මේ බලන්න, මම ඔබෙන් අහනවා මෙන්න මේ ප්‍රශ්නේ. ඔබේ ජීවිතය තුළ ඔබට තවත් ලබාගත යුතු දෙයක් තියෙනවද? ඔබේ ජීවිතේ තව සපුරා ගන්න තියෙන දෙයක් තියෙනවද? ඔබ ඉන්න තැනට වඩා තවත් ශ්‍රේෂ්ඨ වූ තැනක් තියෙනවා කියලා දකින කෙනෙක්ද? ඔන්න ප්‍රශ්නේ, ෆිලොසොෆිකල් ප්‍රශ්නයක්. සෞර්ධේනි මෙහෙම ඇව්වාම ගොඩාක් දෙනෙක් අපිට දෙන උත්තරයක් තමයි, ඔව් මට තව පොඩ්ඩක් ගොඩ නැගෙන්න දේවල් තියෙනවා කියන කාරණා. මේකේ වර්ණගීම් දෙකක් තියෙනවා සෞර්ධේනි. කෙනෙක්ගෙන් අපි මේ ප්‍රශ්නේ අහුවාම ඒගොල්ලෝ කියනවා මෙහෙම, අනේ ඔව් මං හරි දුප්පත්, මම එදා වේලක හොයාගන්නෙත් හරි අමාරුයි, ඒක නිසා මං බොහොම ආයාසයකින් දුකකින් තමයි මගේ ජීවිතේ ගෙවන්නේ කියලා කෙනෙක් කියනවා. ඒක එක ආකාරයක වර්ණගීමක්. තවත් උත්තරයක් අපිට ලැබෙනවා සෞර්ධේනි ඉඳලා හිටලා. කෙනෙක් කියනවා මෙහෙම, අනේ ඔව් මට නරක පුරුද්දක් තියෙනවා, මගේ පවුලේ අයත් එක්ක මං කාලය ගත කරන්නේ නැහැ, මම ඒගොල්ලන්ව කොන් කරලා දාලා ඉන්නේ, මට ඒක දැනෙනවා, නමුත් මට කරගන්න ශක්තියක් නැහැ ඒක අනිත් පැත්තට හදාගන්න, මේ නරක පුරුදු කඩා ගන්න විදියක් නැහැ, මට තරහ යනවා, අනේ මගේ ජීවිතේ මම දන්නවා මට තව ගොඩනැගෙන්න ගොඩාක් දේවල් කියන ඔන්න තෙවනි ආකාර වර්ණගීම. සෞර්ධේනි මේ ලෝකේ මිනිස්සු තමුන්ගේ ජීවිතයේ පරිපූර්ණත්වයට පත්වීම සඳහා ආකාර දෙකක දේවල් හොයනවා කියලා අපිට අඳුරගන්න පුළුවන්. මිනිස්සු මේ ලෝකේ දෙයක් හොයනවා පහස මත පදනම්ම ප්ලෙෂර්, ඒ කියන්නේ පහසක් ලබා ගැනීම මත පදනම්ම අපි මේ ලෝකයේ දේවල් හොයනවා. ඒ වගේම සෞර්ධේනි අපි ලෝකයේ තව දෙයක් හොයනවා ඇත්ත මත පදනම්ම, අර්ථය මත පදනම්ම, හොඳ නරක ඒ මත පදනම් අපි ලෝකයේ දෙයක් වෙනවා. එහෙනම් සෞර්ධිනේ ඔන්න ඉතාම වැදගත් පළවෙනි කාරණාව, ජීවිතේ මේ අපි සොයන දේවල් ප්‍රධාන කාරණා දෙක, අපි කියන ප්‍රධාන රෙල්ම් දෙකකට යොදලා කියන්න පුළුවන්. අපි කියනවා මැටීරියල් රෙල්ම් එක, එහෙම නැත්නම් අපි කියනවා භෞතීය කලාපයේ ඩයිමෙන්ෂන් එක මානේ. ඒ වගේම සෞර්ධේනි අපි තවත් දෙයක් හොයනවා, මේ ලෝකේ අර්ථය පිළිබඳ මානයක් තියෙනවා. මිනිස්සෙක් හොයන ගවේෂණයේ අර්ථය පිළිබඳ මානය අපි කියනවා ස්පිරිචුවල් ඩයිමෙන්ෂන්, එහෙම නැත්නම් ස්පිරිචුවල් රෙල්ම් කියලා. එහෙනම් මේ දෙක අතර මැද්දේ තමයි මිනිස්සයා තමුන්ගේ ජීවිතය හොයන්නේ. අතිශය වැදගත් සියල්ල අමතක කරන්න මෙන්න මේ අර්ථය ගන්න. ජීවිතයේ අර්ථය මේ මිනිස්සු මේ මාන දෙක අතර මැද්දේ තමයි පොඩ පොඩ සොයාගෙන යන්නේ. එහෙනම් මූලිකම සංකල්පය අපි ඉගෙන ගන්න. සෞර්ධේනි මේ මැටීරියල් රෙල්ම් එකේ පුද්ගලයෙක්ගේ තියෙන ගවේෂණයට අපි කියනවා මැටීරියල් පර්සිව්ට්, එහෙම නැත්නම් භෞතිකමය ගවේෂණය. හොඳ වාහනයක්, හොඳ වෘත්තියක්, හොඳ සහකාරයෙක් සහකාරියක්, ඉන්න හොඳ ඩීසන්ට් තැනක්, මේ එහෙට මෙහෙට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ට්‍රිප් එකක් යන්න ජීවිතේ රස විඳින්න අවස්ථාවක්. සෞර්ධේනි මැටීරියල් මානය තුන, එහෙම නැත්නම් මැටීරියල් රෙල්ම් එක ඇතුලේ පුද්ගලයේ ගමන් කරනවා දේවල් හොය හොය අපි කියනවා මැටීරියල් පර්සියුට් කියලා. සෞර්ධේනි ඒ වගේම ස්පිරිචුවල් රෙල්ම් එක ඇතුලේ අධ්‍යාත්මික මානය ඇතුලේ පුද්ගලයේ ගවේෂණයක් තියෙනවා. අපි කියනවා ස්පිරිචුවල් පර්සියුට්, එහෙම නැත්නම් අධ්‍යාත්මික ගවේෂණය කියලා තියෙනවා.
අඩු වැඩි වෙන්න පුළුවන්. විවිධ රෙල්ම් වලට මිනිස්සු යන වේගය, යන ගමන් කරන දුර ප්‍රමාණය, යනවද නැද්ද කියන එක වෙනස් වෙන්න පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයා. නමුත් පොදු වශයෙන් ගත්තාම මේ රෙල්ම් දෙකේ මිනිස්යාගේ පර්සියුට් දෙකක්, ගවේෂණයන් දෙකක් තියෙනවා කියලා අපි අඳුරගන්නවා. සෞදීනි මෙන්න මේ ආකාරයේ මේ ජීවිතය පිළිබඳ අර්ථ දැක්වීම අපි කියනවා ඇරිස්ටෝටලියන්. එහෙම නැත්නම් ඇරිස්ටෝටල්ගේ දර්ශනවාදයේ පද නම් සිදු කරන දෙයක් කියලා. මේ ඇරිස්ටෝටල් ඇත්තටම මේ ලෝකයේ ඉන්න ජීවීන් ප්‍රධාන කලාප පහකට දැක්වුන් දැක්කා මේ අජීවී ද්‍රව්‍ය තියෙනවා. සෞර්දීනි අජීවී ද්‍රව්‍යයකට මැටීරියල් පර්සියුට් එකකුත් නැහැ, ස්පිරිචුවල් පර්සියුට් එකකුත් නැහැ. ඊළඟට ඔහු දැක්ක ශාක ග්‍රෝ වෙනවා, ඒ කියන්නේ වැඩෙනවා. එහෙට එළිය දිහාවට, ඒ කියන්නේ ආලෝකයේ දිහාවට යොමු වෙන බව ඔහු දැක්කා. ඒ වගේම ජලය සොයාගෙන මුල් ඇදෙනවා දැක්කා. එහෙනම් මේ ශාක සඳහා ඉතාම සීමාකාරී අපි කියනවා මැටීරියල් පර්සියුට් එකක් තියෙනවා. සත්තු ගස්වලට වඩා සෞර්ධේනේ ඊට වඩා පුළුල් වෙච්ච සහකාරයෙක් සහකාරියක් හොයනවා. ඉන්න හොඳ තැනක් හොයනවා, ආරක්ෂාව හොයනවා, තමුන්ගේ වර්ගය බෝ කිරීම ගැන වඩා පුළුල් හොයනවා. ඒක නිසා සත්තුන්ට මැටීරියල් පර්සියුට් එක ගස්වලට වඩා ශාකවලට වඩා වැඩි ඉතාම පුළුල් පරාසයක තියෙනවා කියලා කියනවා. නමුත් සතුන්ට සෞර්ධේනි මේ ලෝකේ නෑ කියලා කියනවා. ස්පිරිචුවල් පර්සියුට් එක ශ්‍රේෂ්ඨ වීමට උත්සාහ කරන සතෙක් නෑ. මේ ලෝකේ කිසිම සතෙක්ට සෞර්ධේනි ශ්‍රේෂ්ඨ වෙන්න බෑ. ඒ වගේම කිසිම සතෙක්ට මේ ලෝකේ කුරිරු වෙන්නත් බෑ. බොහොම සීමාකාරී ජීවිතයක් තමයි සතුන්ට තියෙන්නේ. සෞර්ධේනි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වෙන්නත් කුරිරු වෙන්නත් පුළුවන් සත්තු වර්ග දෙකක් තියෙනවා කියලා, එහෙම නැත්නම් ජීවි කාණ්ඩ දෙකක් තියෙනවා කියලා ඇරිස්ටෝටල් කිව්වා. ඔහු කිව්වා මිනිස්සුන්ට සෞර්ධේනි තියෙනවා මැටීරියල් පර්සියුට් එකක් වගේම ස්පිරිචුවල් පර්සියුට් එකක්. සත්තුන්ට නැහැ, ශාකවලට නැහැ, ගල්ගෙඩිවලට නැහැ. මිනිස්සුන්ට තියෙනවා කලාප දෙකක් තියෙනවා කියලා ඔහු වර්තක්. එහෙනම් මේ මැටීරියල් රෙල්ම් එක වගේම ස්පිරිචුවල් රෙල්ම් එකත් මනුෂ්‍යයන්ට තියෙනවා කියලා ඔහු දැක්කා. මනුෂ්‍යයන් සෑම විටම මෙහි තුල ගවේෂණයේ තියෙනවා. ඇරිස්ටෝටල්ට අනුව මේ රෙල්ම් දෙකේ ඉතාම පුළුල් විදිහට ගවේෂණය කරපු අය තමයි දෙවියෝ. මේ දෙවියන්ට තියෙනවා අමෘතය, ඇම්බ්‍රෝෂිය. අමෘතය පානය කිරීමෙන් ලෝකයේ තියෙන පරම සතුට ලබා ගන්න ඔහුට හෝ ඇයට දෙවියෙක්ට හැකියාව තියෙනවා. ඒ වගේම දෙවිවරු කියලා කියන්නේ විස්ඩම් එක අතින්, අර්ථය අතින් ඉහළම ශ්‍රේෂ්ඨ මට්ටමට පත් වෙච්ච අය කියලායි ඔහු හිතුවේ. එහෙනම් මේ ආකාරයට කලාප පහකට අපි බෙදන්න පුළුවන්. අපි ඇරිස්ටෝටල් එක එකතු වෙන්න සහ එකඟ වෙන්න අවශ්‍ය නැහැ. නමුත් එක්තරා ආකාරය අද ජීවිතයේ දර්ශනවාදී යටතේ කතා කරන්නේ. ජීවිතයේ දර්ශනවාදී යටතේ මේ පුද්ගල කලාපයන්, එහෙම නැත්නම් ජීවි කලාපයන් අර්ථ දක්වපු එක ආකාරයක් දැනගන්න වටිනවා කියලා හිතුවා. ඒක දැන් මේ එකඟ මේ වෙන්න එපා, දැන් බුදුදහමට ගැළපෙ එහෙම නෙමෙයි. අපි මේක තේරුම් ගන්න, අර්ථයක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එහෙනම් සෞර්ධේනි මතක තියාගන්න, මිනිසාගේ අර්ථකථනය, මිනිස් ජීවිතයේ අර්ථකථනය කුමක්ද? මැටීරියල් රෙල්ම් එකෙත් ස්පිරිචුවල් රෙල්ම් එකෙත් යම් කිසි ළඟාවිය හැකි පරම අර්ථයක් තිබේද? පරම අර්ථයක් තිබේද? ඒ අර්ථයට ළඟාවීමයි ඒගොල්ලොන්ගේ ඒ ගවේෂණය ඇත. ඔන්න ඕක තමයි මිනිස්සේගේ ජීවිතයේ අර්ථය කියලා ගොඩාක් වෙලාවට අර්ථ දැක්වෙන්නේ අපි මේ තේරුම් ගන්න විදියට. සෞර්ධේනුවේ නිතර වෙන කම්ප්ලේන්ට් එකක් කියන්නේ මේ ඔයාට මොකද මේක ඉක්මනට කියලා දාන්න බැරි, අපිට වෙලා නැහැ, අපේ ඩේටා කැපෙනවා කියලා දාන දෙයක් ඉක්මනට කියලා දාන්න. ඕක තමයි මට නිතර වෙන මේක. සෞර්ධේනි මේ දර්ශනවාදය කියන දේ අපිට එහෙම කියන්න බෑ. අපි ජීවිතේ එකම වැරද්ද නැවත 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 කර කර අවුරුදු ගාණක් ඒක කරායින් පස්සේ තේරුම් ගන්න, අයියෝ මේක නම් හරියන දෙයක් නෙවෙයි කියලා තේරුම් ගැනීමේ හැටි ඒක. අර ඉක්මනට යමක් කරලා සතුට ගන්න එක සෞර්ධේනි මැටීරියල් රෙල්ම් එකට අයිති දෙයක්. ඒක ස්පිරිචුවල් රෙල්ම් එකට අයිති දෙයක් නෙවෙයි. ඒකින්ද පොඩ්ඩ පොඩ්ඩ තමයි අද මාතෘකාව ගොඩනැගෙන්නේ. හැබැයි නමුත් ඉක්මනට අර්ථය අරගෙන එන්න. මේ බලන්න
අපි කිව්ව මේ රෙල්ම් දෙක ඇතුළේ මේ මානයන් දෙක ඇතුළේ මිනිස්යාගේ තුළ ගවේෂණයක් තියෙනවා කියලා. මේ විද්‍යාව මොකක්ද කියන දේ දර්ශනවාදය මොකක්ද කියන දේ පැහැදිලි කරලා දෙන්න. මේ රෙල්ම් දෙක ඇතුළේ. සෞරදීනි මේ පර්සිව්ට් අපි මේ ගවේෂණය භෞතික වේවා අධ්‍යාත්මික වේවා මේ ගවේෂණයක් තුළ පුද්ගලයෙක් යෙදෙනකොට ඔහුට හමු වෙන දේ තමයි දැනුම කියන දේ. ස්පර්ශයේ මෙලෙසයි මේ ජීවිතයේ මෙලෙසයි අලුත් තේකෝප් එක රස මෙහෙමයි. එහෙම නැත්නම් අලුත් හෝටල් එකකට ගිහිල්ලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තාම ඒකේ ස්වභාවය මෙලෙසයි. මේ ග්‍රහලෝක ගමන් කරන්නේ මෙලෙසයි. මේ සතා මේ ජීවත් වෙන්නේ මෙලෙසයි. ඒ සියල්ල මැටීරියල් රෙල්ම් එකට අයිති වෙන දේවල්. ඒවා සේරම නොලෙජ් එහෙම නැත්නම් දැනුම විදියට තමයි පුද්ගලයෙක්ගේ ගවේෂණය කරනකොට ගොඩනැගෙන්නේ. සෞර්දේනි මැටීරියල් රෙල්ම් එක ඇතුලේ අපි දැනුම සොයන ස්ට්‍රක්චර්ඩ් එහෙම නැත්නම් ව්‍යුහාත්මක ක්‍රමවේදයකට අපි කියනවා එක ක්‍රමවේදයකට අපි කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා. නැවත නැවත කළ හැකි පරීක්ෂණයකින් අපි ගන්නා නිරීක්ෂණ නිගමන ඇසුරෙන් අපි යම් කිසි දැනුමක් අර්ථයක් එහෙම නැත්නම් තීරුම් ගැනීමක් ගොඩනගනවද අපි ඒකට කියනවා විද්‍යාත්මක ක්‍රමය. නැවත නැවත කළ හැකි පරීක්ෂණ වලින් අතිශය වැදගත්. අපි විද්‍යාව කරන්නේ යමක් වෙනස් කරන්න තීරුම් ගන්න භෞතිකමය යමක්. එනම් මැටීරියල් රෙල්ම් එකට අයිති දෙයක් විද්‍යාව කියලා. සෞර්දීනි ස්පිරිචුවල් රෙල්ම් එක ඇතුළේ පුද්ගලයෙක්ගේ ගවේෂණයක් තියෙනවා. මේ තුල දැනුමක් ගොඩනගනවා. අපි හැබැයි මේකට කියන්නේ දැනුම කියලා නෙමෙයි අර්ථය කියලා. ස්පිරිචුවල් අධ්‍යාත්මික ගවේෂණය තුල පුද්ගලයේ ගොඩනගන දැනුමට අපි කියනවා ජීවන අර්ථය කියලා. සෞර්දීනි ඒක මෙහෙමයි. අපි මේ ස්පිරිචුවල් රෙල්ම් එක ඇතුළේ විශ්වාස කරනවා මේ ලෝකයේ තියෙනවා පරම සත්‍ය the absolute truth කියලා දෙයක්. පරම සත්‍ය අපි උත්සාහ කරන්න විවිධ ආකාරවලින් මේ පරම සත්‍ය ස්පර්ශ කිරීම සඳහා. මේ පරම සත්‍ය අපි ස්පර්ශ කරනකොට තමයි අර්ථය අපි හොයාගන්නේ කියලා කියන්නේ. තේරුණා නේද? යථාර්ථයේ ස්වභාවය අවබෝධ කිරීම. යථාර්ථය කියලා කියන්නේ ලෝකයේ තියෙන පරම සත්‍ය the absolute truth. එහි ස්පර්ශයන් ලබා ගැනීමයි අපි උත්සාහ කරන්නේ ස්පිරිචුවල් රෙල්ම් එක ඇතුළේ. යම් කිසි පුද්ගලයෙක් ඇබ්සලුට් ට්‍රුත් එක ලබා ගත්තා නම් ඔහු ස්පිරිචුවල් රෙල්ම් එකේ සම්පූර්ණ ජයග්‍රහණය කරපු පුද්ගලයෙක් ලෙස අපි අර්ථ දක්වනවා. අපි හැමෝම එතන නෑ. අපි උත්සාහ කරන්නේ එතනට යන්න. එහෙම තමයි සාමාන්‍ය අර්ථ දැකීම. මේ භෞතික මානය තුළ අර්ථය සොයන ක්‍රමවේදයක් ව්‍යුහාත්මක එක ක්‍රමවේදයක් විද්‍යාත්මක ක්‍රමය කියලා කිව්වා. ඒ වගේම සෞර්දේනි අධ්‍යාත්මික මානය තුළ පුද්ගලයෙක් අධ්‍යාත්මීය ප්‍රශ්න ෆිලොසොෆිකල් ප්‍රශ්න වලට මේ වගේ අර්ථය ජීවිතය කියන්නේ මොකක්ද ආදරය කියන්නේ මොකක්ද මම කොහොමද හොඳ මිනිහෙක් වෙන්නේ හොඳ නරක කියන්නේ මොකක්ද මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයන අධ්‍යාත්මික මානය තුළ ව්‍යුහාත්මක දැනුම අර්ථය හොයන ක්‍රමවේදයට අපි කියනවා ෆිලොසොෆි එහෙම නැත්නම් දර්ශනවාදය කියලා. ඔන්න විද්‍යාව සහ දර්ශනවාදය අපි තේරුම් ගත්තා. අපි මේ තැන ඉඳලා තමයි අපි අර ප්‍රශ්න වලට උත්තර දෙන්න උත්සාහ කරන්නේ. මේ ලෝකය කියන්නේ හැබැයි සෞර්දේනි මහා විශාල දෙයක්. මේ අපි මේ කඩේකට ගිහිල්ලා පාන් ගෙඩියක් ගන්නවා වගේ අර්ථයක් හෝ දැනුමක් හෝ යන්න බෑ. මේ ලෝකයේ තුල මිනිහෙක්ට හැසිරෙන්න පුළුවන් වපසරියක් තියෙනවා. ඒ කියන්නේ හැමදේම මේ ලෝකයේ තියෙන සියලුම සැප අරගෙන මිනිස්සුන්ට ජීවිතය තුල ඉවර කරන්න බෑනේ බෑ. මේ නිසා මැටීරියල් රෙල්ම් එක ඇතුලේ පුද්ගලයෙක් තමුන්ගේ සීමාව ඩිෆයින් කරගන්නවා. තමුන්ගේ සීමාව නිර්ණය කරගන්නවා. ඔහුට වෘත්තියක් ඔහු තෝර මොල් මිලි ලෝකයේ සියලුම වෘත්ති පුද්ගලයෙක්ට කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්නේ නැහැනේ. වෘත්තියක් තෝරගන්න. මේ ලෝකයේ සියලුම ගෑනෝ ඉන්නෝ පිරිමි ඉන්නෝ. නමුත් හැමෝත් එක්කම ජීවත් වෙන්න බැහැනේ. එක්කෙනෙක් තෝරගන්නවා. ලෝකේ ඕන තරම් වාහන තියෙනවා. එක වාහනයක් තෝරගන්නවා. එකක් හෝ දෙකක් හෝ 10ක් හෝ කීයක් හරි ප්‍රමාණාත්මක එකක්. ගෙයක් තෝරගන්නවා. ඉන්න තැනක් හොයාගන්නවා. සෞර්දීනි
මේ අපි කියනවා මැටීරියල් රෙල්ම් එක ඇතුලේ පුද්ගලයේ රාමුගත වෙනවා. ඒ රාමුව තුල තමයි ඔහු එහි සතුට හොයන්නේ. එහෙම නේද? අන්න ඒ වගේම සෞර්ධේනි ස්පිරිචුවල් රෙල්ම් එක ඇතුලේ පුද්ගලයේ තමුන්ගේ ජීවිතය තුල රාමුගත වීමක් තියෙනවා. ඔහු හිතනවා ජීවිතයේ මේ ලෝකයේ යම් කිසි වූ පරම සත්‍යයක් තියෙනවා නම් ඒ පරම සත්‍යය මට කියලා දෙන්න පුළුවන් දර්ශනවාදය මෙයයි කියලා රාමුගත වීමක් තියෙනවා. දර්ශනවාද එකක් නෙමෙයි තියෙන්නේ. සතුටවල් එකක් නෙමෙයි තියෙන්නේ. ලෝකේ ඕන තරම් සතුට විවිධාකාර සැප සම්පත් තියෙනකොට අපි කීපයකට අපේ ජීවිතේ යොමු වෙනවා. වගේම සෞර්ධේනි මේ ලෝකේ විවිධාකාර දර්ශනවාදයන් තියෙන අතරේ අපි කීපයකට හෝ එකකට ප්‍රදාන වශයෙන් අපේ ජීවිතේ රාමුගත වීමක් තියෙනවා. ඔහු තෝරා ගන්නවා මේ ජීවිතයේ අර්ථය ප්‍රදාන වශයෙන්ම කියලා දෙන දර්ශනය මෙයයි. අර්ථය කියලා දෙන නිවැරදි දර්ශනය මෙයයි කියලා ඔහු ඒට රාමුගත වීමක් තියෙනවා. ඒ රාමුගත වීම තුල තමයි ඔහු අර්ථය හොයන්නේ. දැන් මේ බලන්න විවිධ දර්ශනවාද මේ ලෝකේ තියෙන මේ විවිධ දර්ශනවාද ගන්නා මිනිස්සුත් ඉන්නවා. උදාහරණයක් විදියට තියසම්, එහෙම නැත්නම් දේවවාදය. දේව දර්ශන තියසම් කියලා කියන්නේ දේවත්වයක්. මේ ලෝකේ පරම අර්ථය දෙවියන්ට සේවය කිරීමයි, දෙවියන්ගේ කැමැත්ත ගැනීමයි කියන කාරණා මිනිස්සුෙක් ගන්නවා. ඒක එක දර්ශනවාදයක්. ඒ වගේම තව අර්ථයක් අපි කියන ඩිටර්මිනිසම්. එහෙම නැත්නම් මේ ලෝකයේ මිනිස්සුගේ ජීවිතේ මොකක් හරි කලින් මේක හැදිලා තියෙනවා. ආ කර්මය හරි ওই වගේ තියෙන ඔය එක එක විදි ඩිටර්මිනිසම් වල සබයි දෛවේ. මේ විනාශ කරන්න දෙයක් නැහැ. කරන සියලුම දේ කලින් ලියපුවා. කොයි හරි ලියපු කෙනෙක්. ඒකේ විනය තමයි මිනිස්සුගේ දෛවේ අනුව තමයි සියල්ල වෙන ඩිටර්මිනිසම් කියලා තියෙන්නේ. අපි කියන හීඩියොනිසම් මේ ලෝකයේ කල යුතු එකම දේ පුළුවන් තරම් සතුට සැපය හොයන එක. මේ හීඩියොනිසම් පරම සුඛවාදය. විවිධ අර්ථ අපි කියනවා මේ යුටිලිටේරියනිසම්. මේ කියන්නේ මේ ක්‍රියාවාදය. ඒ කියන්නේ ඔබ යම් කිසි කෙනෙක්ගෙන් යමක් බලාපොරොත්තු වෙනවාද එලෙසම අනිත් අය වෙනුවෙන් කරන්න. විවිධ ආකාරණිය. අපි කියන නියලිසම් මේ ලෝකයේ කිසිම අර්ථයක් නැහැ. මොනෝ දෙය කිව්වත් ඔයා කැමති දෙයක් කරගන්න. නියලිසම් විවිධ මේ සියලුම දර්ශනවාදයන් දකිනවා. මේ ලෝකයේ යථාර්ථය මේ නියලිසම් ගැන හිතන කෙනා ඉතින් මේ ලෝකෙට අර්ථයක් නැහැ. ඩිටර්මිනිසම් කියන කෙනා හිතනවා මේ ලෝකයේ තියෙන එකම අර්ථය තමයි දෛවය. අපි කියන තියසිම් එහෙම නැත්නම් දේවවාදය ගැන හිතන කෙනා කියන මේ ලෝකයේ අර්ථය පරම සත්‍ය තමයි දෙවියා. දෙවියා තමයි මේ සියල්ල කරන්නේ. එහෙනම් සෞර්ධේනි අපි කැමති වුණත් නැද කෙනෙක් කියන මම නම් ඕවට නැහැනේ මම නිරාගමිකයි. එහෙම කිව්වත් ඒ පුද්ගලයා තුලත් හොඳ නරක කියන අර්ථයෝ තියෙනවා. එහෙම නැත්නම් හොඳක්කුත් නැත් නරකකුත් නැත කියන අර්ථයක් තියෙනවානේ. එහෙම කෙනෙක් වුණත් සෞර්ධේනි එයා නිරාගම ආගමක් එයාට නැති වෙන්න පුළුවන්. ඒ වුණාට එයා ජීවිතයට එරමෙන දර්ශනයක් එයාට තිබිය යුතුම තමයි. සමහරවිට ඒකේ දර්ශනේ නම දොනගෙන මේ නොදැනගෙන ඉන්න පුළුවන්. නමුත් පුද්ගලයෙක්ට සෑම විටම දර්ශනයක් තියෙනවා. එයා සතෙක් නෙමෙයි. ඉතින් ඒ විදිහට අපි තීරුම් ගන්න ඕනේ. දැන් අපි කතාවට ඇත්ත අපේ ප්‍රශ්න විසඳන්න එකින් එකට එමු. ඔන්න එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේම කතාව පටන් ගමු. මේ මුලින්ම ගන්න එක බුදුදහම කියලා කියන්නේ විද්‍යාවක්ද? නෑ සෞර්ධේනි, බුදුදහම කියන්නේ විද්‍යාවක් නෙමෙයි. ඇයි? බුදුදහමේ තියෙන අර්ථයන් ඒ ගණන් අරගෙන එන දැනුම ඒ තියෙන විස්තර විද්‍යාත්මක ක්‍රමයකින් හොයාගත්තු ඒවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පුද්ගල කාණ්ඩ වෙන වෙනස් විදියට අරගෙන ඒගොල්ලන්ගෙන් සර්වේ එකක් කරලා ඒගොල්ලන්ගේ ඩිමෝග්‍රැෆික්ස් හොයලා මේ කාණ්ඩ මෙහෙම කරොත් මෙහෙමයි මෙහෙම කාණ්ඩ මෙහෙම වුණොත් කර පරීක්ෂණයකට භාජනය කරලා ඒකෙන් එන දැනුමක් අල්ලලා පරීක්ෂණ ප්‍රකාශනයකින් ලියලා ආව නෙමෙයි. නෑ විද්‍යාවක් නෙමේ සෞර්ධේනි බුදුදහම කියලා කියන්නේ. නමුත් විද්‍යාත්මකව සොයාගත් කාරණාවල යම් කිසි සමපාත බවක් බොහෝ බුදුදහම තුළ හමු වෙන කාරණාවල තියෙනවා. සමපාත බවක් එහෙම නැත්නම් යම් කිසි මේ අපි කියනවා පැරලල් ගතියක් තියෙනවා. නමුත් බුදුදහම කියලා කියන්නේ විද්‍යාවක් නෙමේ. ගොඩාක් අය කියන දෙයක් තමයි බුදුදහම විද්‍යාවකි. නෑ සෞර්ධේනි, විද්‍යාවක් කියලා කියන්නේ විද්‍යාත්මක ක්‍රමය මත ගොඩ නැගුණු දෙයක්.
නිරීක්ෂණ නිගමන නිරීක්ෂණ ඒ පරීක්ෂණ වලින් ගන්නා නිගමන වලින් තීරුම් ගත්තු අර්ථයක් නැවත නැවත කරන්න පුළුවන් පරීක්ෂණයකින් ගන්නා අර්ථයකින් තමයි විද්‍යාව ගොඩනැගෙන්නේ. සෞර්දේරි බුදුදහම විද්‍යාවක් නෙවෙයි. හරි, අපි ඊළඟ කතාවට එමු. බුදුදහම කියන්නේ විකාරයක්. මේ ලෝකේ විකාර කියන්නේ මෙන්න මේව දේවල්. කිසිම කෙනෙක් බිලීව් කරන්නේ නැති මේ ලෝකේ යම් කිසි දෙයක් තියෙනවා නම්. ඒ වගේම මේ ලෝකේ සත්‍යයි කියලා පෙන්වන්න බැරි දෙයක් තියෙනවා නම් මේ ලෝකේ යම් කිසි දෙයක්. මේ දෙකම එකට එකතු වුණු දෙයකට අපි කියනවා විකාරයක් කියලා. නොන්සන්ස් කියලා තමයි අපි කියන්නේ. සෞදේනි, යම් කිසි පුද්ගලයෙක් බුදුදහම විශ්වාස හෝ අනුගමනය නොකරන්න පුළුවන්. නමුත් බොහෝ කොටසක් මේ ලෝකේ ඒක විශ්වාස කරනවා. ඒ වගේම ඒ තුළ විවිධ අර්ථයන් තියෙන බව පැහැදිලි. එහෙනම් බුදුදහම කවදාවත් මේ විකාරයක් නොන්සන්ස් කියලා කියන්න බෑ. ඔහුට ඒ විකාරයක් වෙන්න පුළුවන් ඔහුට හෝ ඇයට. මොකද ඔහු එහෙනම් එහෙම කරනවා නම් ඔහු මුළු ජීවිතයම දැකලා තියෙන්නේ තමුන්ගේ කෝණයකින්. නොන්සන්ස් කියලා යම් කිසි බුදුදහම විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම ආගමක් නොන්සන්ස් කියලා අඳුන්වනවා නම් විකාරයක් කියලා අඳුන්වනවා නම් ඒ පුද්ගලයා ඉතාම සීමාකාරී දර්ශනයක් තුළයි එන්නේ. ඉතින් අපි ඔය විදිහට තමයි විකාරයක්ද නැද්ද කියන කාරණාව අඳුනාගත යුත්තේ. හිතවත් සෞර්දේනි, බුදුදහම කියලා කියන්නේ දර්ශනවාදයක් දෝක තමයි ගොඩාක් දෙනෙක් අතර ලොකු ඩිබේට් එකක් තියෙන්නේ. අද ශාස්ත්‍රීය වශයෙන් දැන් මිනිස්සෙක් තමුන් හිතන දේ වෙනස් කරන්න ඇති වෙන්න පුළුවන් ඕන දෙයක් එහෙම වුණා ශාස්ත්‍රීය වශයෙන් පැහැදිලි කරලා දෙන්න. එතකොට ශාස්ත්‍රීය පැහැදිලි කිරීම මෙයයි. අපි කලින් කතා කරා දර්ශනවාදයක් කියලා කියන්නේ මේ ලෝකේ පරම සත්‍යයක් යම්සේද එය විස්තර කිරීම සඳහා බලපවත්වන රාමුවක් කියලා. එහෙම නේද? බුදුරජාණන් වහන්සේ සෞර්දේනි ලෝකයට ඉදිරිපත් කළේ බුද්ධාගම නෙමෙයි. බුද්ධ ධර්මය. ධර්මය කියන කේ අදහස මොකක්ද? ධර්මය කියලා කියන්නේ මේ මුළු ධර්මයේම බුද්ධ ධර්මය කියන දේම ප්‍රධාන අර්ථයන් හතරකට චතුරාර්ය සත්‍ය ලෙස තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. මේ ලෝකයේ සත්‍යයන් හතරක් තියෙනවා. ප්‍රධාන ෆෝ නෝබල් ට්‍රුත් මේ ලෝකයේ තියෙන පරම සත්‍යයන් හතරකි. ඒ පරම සත්‍යයන් හතර මම දේශනා කරමි කියලා උන්වහන්සේ දේශනා කරා. එහෙනම් ශාස්ත්‍රීය වශයෙන් ගත්තොත් බුදුදහම කියලා කියන්නේ ශාස්ත්‍රීය වශයෙන් පුද්ගල වෙනස්කම් පුද්ගලයන්ට විවිධ දේවල් වෙනස් කරන මේ විශ්වාස කරන්න පුළුවන්. ශාස්ත්‍රීය වශයෙන් ගත්තොත් ලෝකයේ ස්වභාවය පිළිබඳ අර්ථකථනයක් අර්ථයක් ලෙස ගෙන එන්න උත්සාහ කරන නිසා දර්ශනවාදී බුදුදහම දර්ශනවාදයක් ලෙස අපිට සලකන්න වෙනවා. ඒකනේ පළවෙනිම සූත්‍රයේ අපි මේ බුදුරයන් වහන්සේ විසින් දේශනා කරපු ලෝකයට මේ අර්ථයන් හතරක් තුළ බුද්ධ දර්ශනය ගොඩනගලා තියෙනවා. ඉතින් එහෙනම් චතුරාර්ය සත්‍යයට අයිති නොවන කිසිම දෙයක් බුදුදහම තුළ නැහැ. එහෙනම් බුදුදහම කියලා කියන්නේ දර්ශනවාදයක් කියන කාරණාව මේ ලෝකයේ යම්කිසි පුද්ගලයෙක් පරම අර්ථය සොයා ගැනීම සඳහා භාවිතා කළ හැකි යම්කිසි රාමුවක්. ඒ රාමුව කුඩාද පුළුල්ද කියන එක වෙනස්. යම්කිසි රාමුවක් අපි බුද්ධ දර්ශනය ලෙස තේරුම් ගන්න පුළුවන්. සෞර්දීනි, බුදුදහම කියලා කියන්නේ බෞද්ධ දර්ශනය කියලා හරියටම කිව්වොත් බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ඇත්තටම දර්ශනයක් තමයි. දැන් ඊළඟට වැදගත් ප්‍රශ්නයකට ඊළඟට මේක තමයි බුදුදහම කියලා කියන්නේ පරම සත්‍යද කියන කාරණා. මේකත් ලොකු ඩිබේට් එකක් තියෙන කාරණා. සෞර්දේනි, මේක ඉතාම සරලයි තේරුම් ගන්න. මේ බලන්න, බුද්ධ දර්ශනය කෙනෙක් පිළිගන්නවා නම් ඔහු බුද්ධ දර්ශනය දැකලා තියෙන්නේ පරම සත්‍ය ලෙස තමයි. කෙනෙක් පරම සත්‍යයට ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න පුළුවන් දර්ශනය තේරුම් ගන්නවා කියලා කියන්නෙම ඔහු ඒ දර්ශනය තුළින් පරම සත්‍ය දකිනවා කියලා කියන දේම තමයි. දේවවාදී පිළිගන්න කෙනෙක්, දේවවාදී දර්ශනයක් පිළිගන්න කෙනෙක් සෞර්දීනි, දෙවියෝ ඉන්නවා කියන එක පරම සත්‍ය ලෙස දකිනවා.
නියලිසම් එහෙම නැත්නම් ලෝකයට අර්ථයක් නැහැ කියන කාරණාවේ දර්ශනවාදී මත කටයුතු කරන කෙනෙක් දකිනවා ඔහුගේ පරම සත්‍ය තමයි ලෝකයට අර්ථයක් නැහැ කියන එක. සෞර්දේනි බුදුදහම දර්ශනයක් ලෙස ප්‍රැක්ටිස් කරන්න මේ තෝරගන්න කෙනෙක් බුදුදහම පරම සත්‍ය ලෙස දකිනවාම තමයි. ඒක ඉතාම මූලික කාරණාවක්. සෞර්දේනි මෙහෙමයි ස්කොලර්ලි විදියට එම නැත්තම් ශාස්ත්‍රීයවත් වශයෙන් මිනිස්සු දර්ශනය මේ ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම නියලිසම් ඉගෙන ගන්න උත්සාහ කරනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මම නියලිසම් අනුගමනය කරනවා කියන එක. එතකොට එවන් කෙනෙක් බුදුදහම ශාස්ත්‍රීය ලෙස හදාරන කෙනෙක් ඒ පරම සත්‍ය ලෙස නොගන්න පුළුවන්. ඉතින් ඒක පුළුවන්. නමුත් බෞද්ධ දර්ශනයේ යම්කිසි පුද්ගලයෙක් තෝරා ගන්නවා නම් තමුන්ගේ ජීවිතයේ ස්පිරිචුවල් රෙල්ම් එක ගවේෂණය කරන ප්‍රධාන ක්‍රමවේදයේ විදියට ඩොක්ට්‍රේන් එක විදියට සෞර්දේනි අන්න එයා ඒ මොහොතේදීම විශ්වාස කරනවා බුදුදහම කියලා කියන්නේ පරම සත්‍යයි කියන කාරණාව. ඒක ඉතින් හරියම වැදගත්. මේක භාගය අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. නමුත් ඔන්න ඕක තමයි නිශ්චිත වශයෙන් ගත්තොත් මේ පරම සත්‍යයද බුදුදහම කියන කාරණාවට අපිට දෙන්න පුළුවන් උත්තරේ. සෞර්දේවි ඊළඟට අපි කතා කරමු බුදුදහම කියලා කියන්නේ ආගමක්ද කියන කාරණාව. සෞර්දේවි මොකක්ද ආගමක් කියලා කියන්නේ? ආගමක් කියලා කියන්නේ යම්කිසි දර්ශනවාදයක් සමාජගත වීමේදී ඇතිවන ප්‍රතිඵලය. ආගමක් තුළ කල්චරල් එලිමන්ට් එකක් සංස්කෘතික කොටසක් තියෙනවා. ආගමක් තුළ දර්ශනවාදී කොටසක් තියෙනවා. ආගමක් තුළ ඩොක්ට්‍රේන් එකක් එහෙම නැත්නම් ක්‍රියාදාමයක් ගොඩනැගිලා තියෙනවා. සෞර්දේනි බෞද්ධ දර්ශනය තුළ මියගිය කෙනෙක්ට ඒ ලබා ගන්න ඒ පින් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය ගැන සූත්‍ර දර්ශනයේ වශයෙන් තියෙනවා. නමුත් බෞද්ධ ආගම තුළ ඒ සූත්‍රයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරයේ ගොඩනැගෙන දේවල් තියෙනවා. ඔය මේ අපි පින්කම්වලදී සිද්ධ කරන. එතකොට පින්කම්වලදී අපි මේ බණ කියලා ඒ පින් අනුමෝදන් කරන සාමාන්‍ය සංස්කෘතික ක්‍රමවේදයක් තියෙනවානේ. එය පෑහිලා යනවා. මොකද වෙන්නේ? අර බුද්ධ දර්ශනය තුළ දේශනා කරපු සූත්‍ර කොටස් වලට. ඒ වගේම බුදුදහමට කිසිම අදාළත්වයක් නැති සම්පූර්ණම වෙනස් මේ කල්චරලි එහෙම නැත්නම් සංස්කෘතික වශයෙන් එකතු වෙච්ච කාරණා පවා තියෙනවා. ඒ වගේම පුද්ගලයන් විසින් තමුන්ගේ අවශ්‍යතාවයන් මත අඩු වැඩි වශයෙන් ඒ දර්ශනයට එකතු කරගත්තු එහෙම නැත්නම් ආගමට එකතු කර දර්ශනයට නෙමෙයි ආගමට එකතු කරගත්තු වෙනස් වීම් තියෙනවා. ඒක අර්ථ දක්වන්නේ මේ කාලයට අනුව අපි වෙනස් වුණා කියලා. එතකොට ආගමක් කියලා කියන්නේ දර්ශනයක් සමාජගත වීමේදී ඒ සිදුවෙන විශේෂම දර්ශනයත් කල්චරල් එලිමන්ට් එකත් ඒ වගේම ඩොක්ට්‍රේන් එකක් එහෙම නැත්නම් ක්‍රියාදාමයක් මේ කාරණා තුනේම එකම එක මුසුවක් ආගමක් කියලා කියන්නේ. සෞර්දේනේ ලෝකේ හැමෝටම දර්ශනයක් විදියට බුදුදහම අධ්‍යයනය කරන්න හැකියාවක් සහ වෙලාවක් හෝ එහෙම මේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අයට අපේ සංස්කෘතිය තුළින් ජීවිතේට කාට වුණත් ස්පිරිචුවල් රෙල්ම් එකක් තියෙනවනේ. ඒ තුළ අවශ්‍යතාවයක් තියෙනවනේ. ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කාර්යක්ෂම වීමට කාර්යක්ෂමව ඒ දේ කිරීම සඳහා ආගම් ලෝකේ පහළ වෙනවා. දැන් අපි කියනවා තියසින් මත පදනම්ම දේවවාදයේ මත පදනම්ම දේවවාදී දර්ශනය මත පදනම්ම දේවවාදී දර්ශනය සමාජගත වීමෙන් දේවවාදී ආගම් හටගන්න. ඉතින් අන්න ඒ වගේම සෞර්දේනි බෞද්ධ දර්ශනය සමාජගත වීමේ ප්‍රතිඵලයක් විදියට ඒ සමාජයේ සහ සංස්කෘතියේ කාරණාවල මුසුවීමක් විදියට ඩොක්ට්‍රේන් එකේ මුසුවීමක් ක්‍රියාදාමයේ මුසුවීමක් විදියට බුද්ධ දර්ශනය බුද්ධ ආගම බෞද්ධ ආගම විදියට සමාජගත වෙලා තියෙනවා. ඉතින් ඒකේ අර මිනිස්සුන් එකතු කරපු දේවල් තියෙනවා. ඉතින් සෞර්දේනි ඉතින් මේක තමයි අපි තේරුම් ගන්න අවශ්‍ය බුදුදහම විකාරයක්ද බුදුදහම විද්‍යාවක්ද බුදුදහම දර්ශනයක්ද බුදුදහම ආගමක්ද කියන කාරණාව ටිකක් වෙලා යන්න ඇති වීඩියෝ එකේ. නමුත් මං හිතනවා
මේ ටිකෙන් ටික. නමුත් අපි අද පෝය දවස තුළ යම් කිසි අර්ථයක් ගොඩ නැගුවා. අඩුම වශයෙන් ශාස්ත්‍රීය වශයෙන් මේ පිළිබඳ තීරුම් ගැනීමක් කරන්න උත්සාහ කරා. ඉතින් මම සතුටු වෙනවා ඒක කරන්න පුළුවන් වීම සම්බන්ධයෙන් අද වගේ ඉතාම වැදගත් දවසට. ඉතින් බොහොම ස්තුතියි ඔබ සැමට මේ වීඩියෝ එකත් සමඟ සම්බන්ධ වුණාට. නැවත ඊළඟ පෝය දවසේ මේ වගේම වීඩියෝ එකකින් අපි සම්බන්ධ වෙමු.